हिटलर कियाने इतिहासे खाटवात्म आमतक करान्न बेरी चारित्रयक् पलुमु लोक युद्धें अडियटम वेटुनु जर्मनिय नवत पनगहलगत्त पुद्गलय विदियट हिटलर हंदुन्नन्न पुलुवन् देवन लोक युद्धे तुलिन मिनिसु मिलियन गानकक जीवित अहिमि करमिन मुलु जर्मनियम नवत अगादेकट दम्मेत् मेयाम तमयि कोमुनत् मे युद्धेट अमतरव हिटलर करपु अमुतु देयक् तिब्बा ए तमयि पिरिसिदु आर जातयक् निर्माणय करन्न गहपु सलसुम මේ තුලින් යා මිනිස්සු පිරිසක් බඳ කරන්නත් තවත් පිරිසක් වැඩි කරන්නත් විවිධ තීරණ අරන් තිනවා මේක තමයි නාසි යූජෙනික්ස් කියලා කියන්නේ අද අපි කතා කරන්න යනවා හිට්ලර් කොහොමද ආර්යන් බෝකලේ කියලා මෙන්න මේ වීඩියෝ තුලින් එක්දස් නමසේ 25 දී ඇඩෝල්ෆ් හිට්ලර් මයින් කාප් කියන යාගේ පොතේ මෙහෙම ලියනවා අදාපි මේ මිහිමත අගය කරන හැම දෙයක්ම විද්‍යාව සහ කලාව තාක්ෂණය සහ නව නිපෙයුම් මිනිසු කීප දෙනෙක්ගේ සහ මුලින් සමහර විට එක ජාතියක නිර්මාණාත්මක නිෂ්පාදනයක් කියලා. එයා මේ කතා කරන්නේ ආර්ය ජාතිය ගැන. ඔවුන් මත මේ සංස්කෘතියේ පැවැත්ම රඳා පවතිනවා. ඔවුන් විනාශ වුණොත් මේ මිහිතලයේ සුන්දරත්වය ඔවුන් සමග මිනිවලේදී ගිලී යනවා කියලා එයා කියනවා. ආරම්භයේ ඉඳලම ආර්ය ජාතියේ ශක්තිය සහ සංසුද්ධතාවයේ සහතික කිරීමට නාසින් අදිෂ්ඨාන කරගත්තා. එබලන් විශ්වාස කළා ඉතිහාසඥ රිචඩ් එවන්ස් කියන විදිහට ශක්තිමත් සහ ජානමය වශයෙන් කලවන් නැති අය තවත් දරුවන් බිහි කරන්න දිරිමත් කරන්න ඕනේ කියලා. ඊට අනිත් පැත්තෙන් දුර්වල සහ ජානමය වශයෙන් ගොඩක් එකතුණු මිනිස්සු එක ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් උදාසීන කරන්න ඕනේ කියලාත් ඒගොල්ලන් විශ්වාස කළා. නාසින් විසින් ශක්තිමත් සහ පිරිසිදු ආර ජාතියක් ඇති දරුවන් බිහි කිරීමට දිරිමත් කරපු එක ක්‍රමයක් තියෙනවා. ඒ තමයි විවාහ ණය වැඩසටහන. 1933 ජූනි මාසයේ ඉඳලා රජය විවාහ වීමට අදහස් කරන තරුණ ජෝඩු සඳහා ලකුණු දහසක් දක්වා පොලී රහිත ණය ලබා දුන්නා. හැබැයි මේ ණය මුදල ලබා ගන්න නිර්ණායක කිහිපයක් සපුරන්න ඕනේ. ඒක නිර්ණායකයක් තමයි මේ පුරුෂයා සහ ස්ත්‍රී යන දෙදෙනාම එයාලගේ ආර්ය උරුමය ඔප්පු කරන්න ඕනේ. තවත් නිර්ණායකයක් තමයි විවාහයට පෙර වසර දෙකක් තුල මනාලි මාස 6ක රැකියාවක නිරත වෙන්න ඕනේ. පස්සේ ණය මුදල ගෙවන තෙක් රැකියාවෙන් ඉවත් වෙලා නිවසේ රැඳී සිටින්න පොරොන්දු වෙන්නත් ඕනේ. මේ අවශ්‍යතාවය රැකියාව වෙළඳ පොලෙන් ඉවත් වීමට සහ පිරිමින්ට වැඩි රැකියාව ලබා දීමට වැඩ කරන කාන්තාවන් දිරිමත් කරන්න අදහස් කරපු දෙයක්. අවසාන වශයෙන් මේ යුවළට ඉපදෙන සෑම දරුවෙක් සඳහාම ණය මුදලෙන් 4න් 1ක් ඉවත් කරනවා. ඒ නිසා මේ යුවළට දරුවන් 4 දෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට මේ ණය මුදල ගෙවන්න ඕනේ නැහැ. මේ ආකාරයට මේ වැඩසටහන මගින් නිරෝගී ආර ජෝඩු වැඩි දරුවන් ප්‍රමාණයක් නිර්මාණය කරන්න ලැබුණා. ඒ වගේම කාන්තාවන්ගේ නිසි භූමිකාව ඒ විදිහටම තියාගෙන නාසින් කටයුතු කළා. නාසින්ගේ විවාහ ණය වැඩසටහන වගේ අමුතුම වැඩවලින් එයාලා උසස් ආර ජාතියක් නිර්මාණය කරගන්න පවුල් දිරිමත් කළා. මේක ධනාත්මක යූජෙනික්ස් එහෙමත් නැත්නම් පොසිටිව් යූජෙනික්ස් එකක් කියලා තමයි හඳුන්වන්නේ. මෙබලන් ජානමය වශයෙන් පහත් යැයි සැලකෙන පුද්ගලයන් ප්‍රජනනය කිරීම වැළැක්වීම තුලින් රින යූජෙනික්ස් එකක්ද අරගෙන ගියා. 1933 ජූලි මාසයේදී ප්‍රකාශයට පත් කරපු නව නීතියක් එම ක්‍රියාවලියේ පළමු පියවර වුණා. දුර්වල මනසක්, ඒ කියන්නේ IQ එක අඩු මිනිස්සු, හීනොන්මාදේ, උන්මාදේ, විෂාද රෝග, ජානමය රෝග, වෙනත් ජාතින් සමග මිශ්‍ර වූවන්, ජානමය වශයෙන් ආපු අන්ධභාවය, බිහිරි බව සහ සමහර ආකාරයේ પરම්පරාගත රෝගවලින් පෙළෙන ඕනම අයෙක් වඳභාවයට පත් කරන්න රජය පියවර ගත්තා. මේක ලෝකෙට ආපු අලුත් දෙයක් නෙමෙයි. වන්ද්‍යාකරණ නීති එකල එක්සත් ජනපදයේ ඇතුළු තවත් රටවල් කිහිපයකම තිබ්බා. 1907 සහ 1930 අතර එක්සත් ජනපදයේ ප්‍රාන්ත 29ක් අනිවාර්ය වන්ද්‍යාකරණ නීති සම්මත කරගෙන කාන්තාවන් 11,000ක් විතර වඳ කරලා දාලා තියෙනවා. ඉතින් මේ අතර අප්‍රිකානු ඇමරිකානුවන්, ඒ කියන්නේ කළු ජාතිකයන් සමග මිශ්‍ර වුණු ඇමරිකානුවන් ඉපදුණු දරුවන්ගේ පරම්පරාව, ස්වදේශික ඇමරිකානුවන් සමග මිශ්‍ර වුණු ආසියානුවන්ට දා උපන් දරුවන්ගේ පරපුර ඇතුළු සුදු ජාතිකයන් සහ වර්ණ සහිත පුද්ගලයන්ගේ විවාහ තහනම් කරන්න බොහෝ ප්‍රාන්තවල නීති සම්පාදනය කරලා තිබ්බා. මේ නීති මාලාවන් සැකසුනේ මේගොල්ලන්ගේ ජාතියක පිරිසුදු බව පවත්වා ගන්න. විවිධ ජාතීන් සමග මිශ්‍ර වීම තම ජාතියට හෝ තමන්ට බරක් වගේම මේගොල්ලන්ගේ પરම්පරාගත ලෙඩ රෝග විකෘතිතා මේගොල්ලන්ගේ වර්ගයට එනවා කියලා මේගොල්ලන් විශ්වාස කළා. මෙන්න මේ තුලින් මේගොල්ලන් මනුෂ්‍යත්වයේ ප්‍රමිති ඉහළ නංවන්න තමයි කටයුතු කළේ. නාසින් මේ ඉලක්කය ඇමරිකානුවන්ට වඩා ගොඩක් ඉදිරියට අරගෙන ගියා. ඇමරිකානු අධ්‍යාපනඥයෙක් වෙච්ච ග්‍රෙගර් සේයිම වන්ද්‍යාකරණ සිදු කරන ලද ජර්මන් රෝහලක සංචාරය කරනකොට නීතිය ප්‍රතිඵල නිරීක්ෂණය කළා. මේ විදිහට වඳ කරපු මිනිස්සු අතර මානසික රෝගීන්, අඩු IQ එකක් තියෙන කාන්තාවන්,
ශරීර ශක්තියෙන් දුර්වල කාන්තාවන් සහ පිරිමින් එවැගේම විවිධ ආබාධ තිබුණු පිරිමින් සහ ගැහැණු එවැගේම සමලිංගිකයනුත් හිටියා. එවැගේම තමයි මේගොල්ලන්ගේ රාජ්‍යත්වයට ද්‍රෝහිකම් කරපු දේශපාලන සතුරන්වත් එයාලා වඳ කරලා දැම්මා. මේ හොස්පිටල් එකේ ඩොක්ටර් කෙනෙක් මෙයාට කියලා තිනවා අපි තුන්වන රයික් එකේ වරණ අන්ධභාවය පවා මේ වෙද්දි තුරන් කරමින් ඉන්නවා කියලා. මේ තීරණය ගත්තේ කවුද කියලා සයිම විමසුවාම මේ ඩොක්ටර් කියලා තිනවා අපිට උසාවි තිනවා කියලා. මේ සියල්ල ඉතා නීති අනුකූලව සිදු වෙනවා කියලා එයාලා සහතික වෙලා තිනවා. නීතිය බලාත්මක කිරීම සඳහා නාසින් ජාන සහ වර්ණ රැකවරණය සඳහා සෞඛ්‍ය කාර්යාල දෙපාර්තමේන්තුව පවා නිර්මාණය කරලා තිනවා. ඒ වගේම තමයි ජාන සෞඛ්‍ය උසාවි පවා නිර්මාණය කරලා තිනවා. මේකෙදි වෛද්‍යවරුන් සහ නීතිඥවරුන් එකතු වෙලා වඳ කරන්න ඕනේ කාවද කියලා තීරණය කළා. මේ තීරණය සම්බන්ධයෙන් මේ පුද්ගලයාට කිසිම අදහසක් නැහැ. නීතිය සම්බන්ධ කිරීමෙන් පස්සේ පළමු වසර 4 තුළ ජර්මානුවන් 50,000කට අධික පිරිසක් වඳ කළා. 1945 දී නාසි පාලනය අවසන් වෙනකොට මේගොල්ලන් 360,000කට ආසන්න පිරිසක් වඳ කරලා දාලා තියෙනවා. ඉතින් මේ විදිහට මේගොල්ලන් විශිෂ්ට අංග ලක්ෂණ, බුද්ධිය, නිරෝගී ඒ වගේම රෝගවලට හොඳ ප්‍රතිරෝධයක් දක්වන මිනිසුන් තමයි නිර්මාණය කර කර ඉඳලා තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි පිරිසිදු ආරජාතයක් නිර්මාණය කරන්න හිට්ලර් සැලසුම් කරපු විදිය. ඉතින් මේත් එක්කම අපි අපේ වීඩියෝ එකේ අවසානයට එනවා. අද වීඩියෝ එක ගැන ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාලා කියන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම මතකතු subscribe කරලා bell icon එකක් ගහන්න. එතකොට මේ වගේ වීඩියෝ බලන මුල්ම පිරිස අතරට ඔයාලට එකතු වෙන්න පුළුවන්. ඉතින් මේ මතක් කිරීමත් එක්ක ආයෙත් ඔයාලා හම්බෙන බලාපොරොත්තුෙන් අදට මම ඔයාලගෙන් සමු අරගෙන යනවා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.